ආයුබෝවන් අපේ ගෙදර YouTube නාලිකාවට බොහොම ගෞරවයෙන් ඔබ පිළිගන්නවා අපි මේ වෙලාවේදී. සාමාන්‍යයෙන් අපි මේ ගිනි ගැන කතා කරනකොට ලෝකයේ තියෙන ධර්මම ගින්න තමයි බඩගින්න. මේ බඩගින්නේ ඉන්න එක වැඩි වුණාට පස්සේදී බඩ ඇතුලේ වෙනම ගින්නක් හැදෙනවා. ඊට පස්සේදී ඒක පිට වෙන්නේ මූලක් ගින්න විදිහට. අන්න ඒක නිසා අපි කියනවා කාටරි පොඩ්ඩක් වැඩිපුර කේන්ති යනකොට ඇයි මූලක් ගායද කියලා අපි අහනවස්ථා තියෙනවා. මූල ගාය නැත්නම් මේ මූල ගින්න නැත්නම් මූල රෝග මොනවද මේ මූල රෝග මොනවාද මේකට මූල වෙන්නේ එතකොට මේක සමූල වශයෙන් නැති කරලා දාන්න නැත්නම් සමූහ වශයෙන් නැති කරලා මොනවද කරන්න පුළුවන් අපි කතා කරමු අද දවසේදී අපේ ගෙදර YouTube නාලිකාවේ අපේ හිත මිතුර කල්යාණ මිතුර තේනුවර දෙද මහත්තයත් එක්ක ආයුබෝවන් ඔබතුමාට ආයුබෝවන් ඔබතුමාට මොකද්ද මේ මූල ගින්න කියලා කියන්නේ ඔව් ඇත්තටම මෙහෙමයි දැන් ඒ නමේ තේරුම අපි බලමුකෝ ඔව් මූල ගින්න දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් දැන් අපි වෛද්‍ය විද්‍යාව අනුව අපි ශරීරේ කොටස් හතකට බෙදනවා ශරීරේ කොටස් හතකට බෙදනකොට අපි ඒකට කියනවා නාඩි හත කියලා කියනවා නැත්නම් චක්‍ර හත කියලා කියනවා එතකොට දැන් මූලාධාර චක්‍රය කියලා තමයි අපි මේ පොදුවට පෙළේ අවසාන පුරුක තියෙන තැනට කියනවා මූලාධාර චක්‍රය කියලා නහ ඉතින් මූලකින්න මූලාධාර චක්‍රය ඇති වෙන ගින්න කියනකද අදහස් වෙන්නේ එතකොට ඔව් ඒ කියන්නේ දැන් මූල ගින්න කියන වචනේ තේරුම තමයි යම් දෙයක් මූලික වෙනවා කියන එකයි. ඒ කියන්නේ යම් ආරම්භයක් නිසා. මූලය කියන්නේ දැන් මේක පැලේ වුණත් මේකේ ආරම්භය මුලනේ. ඔව්. ඒ කියන්නේ මුල වැරදීමක් නේද මේ රෝගයේ? හ්ම්. ඒක තමයි මේ කියන්නේ. යම් තැනක මුලක් වැරදෙනවා. ඒ කියන්නේ මුල් තැනක් වැරදීමක්. මුල් තැන වැරදීම නිසා හටවෙන ඇති වෙන රෝගයක් තමයි මූලක් ගින්න කියන්නේ. එහෙනම් අපි බලමු දැන් මොකද්ද වැරදෙන මුල? මොකද්ද අපිට මුලින්ම වැරදෙන්නේ කියලා. ඔව්. ඇත්තම මොලේ අපිට වැරදෙන්නේ අපේ ඇවතුම් පැවතුම්. ඇවතුම් පැවතුම්. අපි නොසිතන තැනකින් ඒක හට ගන්න පුළුවන්. දැන් සමහර අය ඉන්නවා. දැන් වැසිකිලි කැසිකිලි පහසුකම් ඒ කියන්නේ. වැසිකිලි යන්නේ තමන්ගේ ගෙදර විතරයි. මට එහෙම ගොඩක් අය මුණ ගැහිලා තිනවා. ඔව්. කොහේ හරි ගමනක් ගියාම ඒගොල්ලන්ට වැසිකිලි කරන්න ඒ කටයුතු කරන්න බැහැ. ආයෙ ගෙදරම ඉන්න ඕන සමහර විට දවස් දෙකක් ගත වෙන්නත් පුළුවන්. ඒත් ඉන්නවා. එතකොට අපි එහෙම හදාගෙන තියනවා නම් චර්ය රටාව. එතකොට ඒක හේතුවක් වෙනවා මුල් වෙනවා. අර්සස් කියන රෝගේ ඇති වෙන්න. අර්සස් රෝගයට ආරම්භයක් අරන් දෙන්න. දැන් අපි මෙහෙම හිතුවොත් දැන් අපි සාමාන්‍යයෙන් කරන දැන් සමහර කාලේ මේ අපි කියනවා බඩ වේලවනවා කියලා. දැන් බඩ වේලවාට පස්සේ අපි මල පහ කටයුතු කරනකොට අධික වේදනාවක් ලොකු වේදනාවක් තියෙනවා. දැන් අර්ශස් රෝගයේ මේ ලක්ෂණ යම නේද තියෙන්නේ. ඔව් මෙහෙමයි. දැන් අර්ශස් රෝගයේ තියෙනවා අර්ශස් මේ ප්‍රභේද දෙකක් තියෙනවා. එකක් තමයි තමන්ගේ ඇවතුම් පැවතුම් නිසා හටගන්න අර්ශස් රෝගය තියෙනවා. ඊට අමතරව තියෙනවා ජානවලින් එනවා පරම්පරාවෙන් අර්ශස් රෝගය එනවා. එතකොට මේ පරම්පරාවෙන් එන අර්සස් රෝගය සමහර විට ලේ වහනේ වෙන්න නොවෙන්න පුළුවන් ගෙඩියක් විතරක් එළියට මතු කරන්න පුළුවන්. එතකොට දැන් මේ පරම්පරාවෙන් එන එක දුර්ව ශාරීරික දුර්වලකම. එතකොට මේ අර්සස් රෝගයට තියෙන ප්‍රතිකාර කෙරුවට ඒක තේරුමක් නැහැ. ඔපරේෂන් වෙන්න පුළුවන් කෙනවට තේරුමක් නැහැ ඒක නවතින්නේ නැහැ. මොකද ඒක වර්ණදේහවල ශරීරයේ අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙනවා. එතකොට කරන්න ඕන හොඳම දේ තමයි පාලනයකට යන්න. අර ඒ රෝගේ පාලනය කිරීම. හා සුව කිරීම නෙමෙයි පාලනය කිරීම. පාලනය කිරීම. පරම්පරාවේ දැන් අපි කියමු තාත්තා ඉන්නවා තාත්තලත් ඒ රෝගිය තියෙනවා පුතාලා ඉන්නවා පුතාලටත් තියෙනවා. ඒක පරම්පරාවෙම ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඒක දැනගෙන ඒක පාලනය කිරීමකට තමයි යන්න ඕන. ඒ එහෙම පරම්පරාවෙන් නැතුව අර්සස් හැදෙන්නේ. ඒ වගේ වෙන්නේ යටිබඩ වේලවීම කියන කාරණාවත් ඒකට බලපානවා. ඒ කියන්නේ දැන් යටිබඩ වේලුවට පස්සේ බොහෝ දුරට වෙසිකිලි යෑම අඩු වෙනවා. ඔව් බොහෝ දුරට ඒගොල්ලෝ අඩු කරනවා ඒත් එකම යන්න උවමනාවක් නැති වෙනවා ඒ වගේ තත්ත්වයක් එනවා එතකොට දැන් එතනදී අර අපි දන්නවා දැන් ඕනම දෙයක් එකම තැන තියෙනකොට ඒක ඒ තැනේදීම වෙනස් වීම හට ගන්නවා ඒ තැනේදීම එතන හානි වීම හට ගන්නවා දැන් අපි දන්නවා එතන මෙතන මේක පිරිසුදු නොකල හිටියනම් මෙතන මකුණු දැල්මදීමක් සිද්ධ කරනවා මකුළුවන් විසින් හෝ හැකරල්ලන් විසින් විවිධ මේක විපර්යාසයකට ලක් කරනවා ඒ වගේ තමයි මල පහ දිරවීමට අවශ්‍ය කාලයක් තියෙනවා ඒක ජීර්ණ වෙලා බැහැරවිය යුතු කාලයක් තියෙනවා ඒ කාලේ උත්සන්න වුණාට පස්සේ මේ මලපහ අභ්‍යන්තරයෙන්ම
විෂ තත්වයක් නිර්මාණය වෙනවා. විවිධ විෂ බීජ මට්ටමක් නිර්මාණය වෙනවා. ඒ විෂ බීජ මට්ටම බිත්ති වලට හානි කිරීමක් සිද්ධ කරනවා. ඒ බිත්ති වලට සිද්ධ කරන හානි කිරීම නිසා ඒ බිත්ති ප්‍රකෘති තත්ත්වයෙන් විකෘති මට්ටමකට ඇවිල්ලා එතන ඒ තියෙන අපිරිසිදුතාවය නිසා එතන අපිරිසිදු රුධිරය තැන්පත් වීම බැහැර කරන්න උපයෝගී කරගන්න මාධ්‍යයට කියන අර්ශස් කියලා. අර්ශස් කියලා. ඒක තමයි උතන ඔය සිද්ධ වෙන්නේ. නෑ. ඒ විදිහට. ඔව්. එතකොට දැන් වෙද මහත්තයා දැන් අපි දන්න අපි නිදාමත්ව කාර්ය බහුලයි. මම පෞද්ගලිකව දන්නවා සමහර දවස් වලට උදේ 4ට මම නැගිටලා වැඩ පටන් ගත්තට පස්සේදී පහුවදා පාන්දර 1:00 විතර වෙනකල් වැඩ. කෑම දවසට එක වේලක් විතරක් වෙන්න පුළුවන්. ඒකත් කොයි වෙලාවෙ කනවද කියන මම දන්නේ නැහැ. මොකද ඒ තරමට අපිට මේ කියන්නේ මේ අපේ සමහර ජීවන රටාවන් එක්ක අපිට බැහැ වෙන සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේක තුලිනුත් අපිට මේ කියන්නේ මට විතරක් නෙවෙයි සමාජයේ බොහෝ දෙනෙක් මේක තියෙන මේ අක්‍රමවත් ආහාර රටාව. එතකොට ඒකත් බලපෑමක් කියලා කරනවා. අනිවාර්යෙන් දැන් කල් තබා ගන්න ආහාර තියෙනවනේ. සං අපි ඇසුරුම් කරලා තියාගන්න ටින් කෑම. ටින් කෑම. පැකට් කෑම. එතකොට ඒකත් ශරීරයට අපේ ස්වභාවික ශරීරයට පුරුදු දෙයක් නෙමෙයි. ඔව්. එතකොට අපේ ස්වභාවික ශරීරේ පුරුදු වෙන්න ඕන මේකට. ඒ කියන්නේ දැන් ඒක අපි මිනිසා විසින් නිර්මාණය කරන ගොඩක් දේවල් ස්වභාව ධර්මයට පුරුදු මන්ද. ඒ කියන්නේ දැන් ස්වභාවික හැදිස්සියේ ශරීරයට පුරුදු නැහැ. දැන් අපි දන්නවා අපේ දේශගුණෙන් දේශගුණයට ශරීර ස්වභාවයන් වෙනස් වෙනවා. ඔව්. රෝග වෙනස් වෙනවා. එතකොට ආහාර රටාවන් වෙනස් වෙනවා. ආහාරයට ගන්න දේවල් වෙනස් වෙනවා. නමුත් හානියක් නැහැ. මොකද ඒ දේශගුණයක ඉපදිච්ච කෙනෙකුට ඒ දේශගුණයෙම ආහාරයට ගන්න පුළුවන් දේ තියෙනවා. මම උදාහරණයක් වශයෙන් කිව්වොත් මම ඔය අප්‍රිකානු රටක තියෙන බොහොම කාන්තාර ස්වභාවයක් තියෙනනේ වතුර නැහැ. ඔව් වතුර හිඟයි. වතුර හිඟයි. එතකොට මම මේ සබඳාමේ ආශ්චර්යයක් ගැන කියන්න හදන්නේ. එතකොට ඒගොල්ලෝ වතුර බොනා විවිධ අල වර්ග හොයාගෙන ඒ අල වර්ග මෙහෙම ඇඟිලි වල මිරිකලා වැක්කිරන වතුර ටික බොනවා. එහෙම තමයි ඒගොල්ලෝ වතුර පිපාසය මග හරවගන්නේ. ඒ අතරතුර ඒගොල්ලෝ ගාව තාක්ෂණයක් තියෙනවා. ලොකු බිත්තර. ලොකු බිත්තර තියෙන්නේ. ඔව්. ඒ විවිධ පක්ෂීන්ගේ ලොකු බිත්තර තියෙනවා. මේගොල්ලෝ මේ බිත්තර අරගෙන බිත්තර හැමීට සිදුරු කරනවා. බිත්තර හිමීට සිදුරු කළා බිත්තර සාරේ අයින් කරනවා. අයින් කරලා ඒකට ඇබයක් ගහනවා. ඇබයක් ගහලා ඒගොල්ලෝ හොයාගෙන ඉතර විවිධ ශාක කීපයක්. ඒ පරිසරයට ආවෙන එක. ඒ ශාකවල මුල් වලට යටින් දැන් ශාකයේ මෙහෙම තියෙනවා නම් පැත්තෙන් වලක් හරලා හරස් අතර වලක් හරනවා. ශාකයේ මූල පද්ධතිය ගාවෙන් අර මේ බිත්තරේ තියන පස් වලින් වහනවා. වහලා දවස් දෙකකට පස්සේ ඒගොල්ලෝ ඒක හරලා පිත්තරේ එළියට ගන්නවා. එළියට ගන්නකොට මේ බිත්තර ඇතුලේ වතුර තියෙනවා. ඒ මූල පද්ධතිය තිබුණු පස්වල තිබුණු වතුර අර කට් ඇතුලේ එකතු වෙලා ලෝඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒක බීලා ආයේ ඇබේ ගහලා ආයේ අතනින් තියලා වහලා යනවා. කවුද මේලට මේ තාක්ෂණය කියලා දුන්නේ? ස්වභාවික විඥානය. ඒ කියන්නේ ස්වභාවික විඥානය. විශ්ව විඥානය. නෑ. ඒ වගේ මේ ස්වභාව ධර්ම නිර්මාණය වෙලා තියෙන්නේ එකිනෙකාට ආවේනික ආකාරයෙන්. දැන් අනුරාධපුරදී තේබුණට වඩා පොල් පලබුණේ කොහොඳයි? ඔව්. දැන් කඳුනා කියන පැතිවල අලි පෙර හැදෙනවා. ඔව්. කඳු නැති වැලි පැතිවල අලි පෙර බොහෝ හැදෙනව අඩුයි. ගස් තිබුණොත් හැදෙන්නේ නැහැ ගිනි. බොහෝ කඳු වැඩි තැන්වල බොහෝ අලි පෙර හැදෙනවා. අලි පෙර ධනිස්වල කාටිලේජින් විශේෂ ශාක්‍යය. ධනිස් මේ ධනිස් වල කාටිලේජ් එක. අලිපේර කෑවට පස්සේ අලිපේර වල තියෙන ශක්තිය මේ ධනිස් වල මැරබොන් ශක්තිමත් කරනවා. සහ වර්ධිත ප්‍රමාණය වැඩි කරනවා. ඇයි ඒගොල්ලෝ නිතරම කඳු නගින්න තියෙනවා ඒගොල්ලන්ට. එතකොට කවුද මේක හැදුවේ? සබඳාමේ. දාමේ. එහෙනම් ඒක තේරුම් අරගෙන අපි කවුද? මම කවුද? මම මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් අරගෙන ආහාර ගැනීම තමයි තම වැදගත් වෙන්නේ. අපිට කාර්යබහුල වෙන්න පුළුවන්. ඒ දේවල් වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම සමබර කරගන්න උත්සාහ කරන කෙනෙකුට මේ රෝග වලින් බේරෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. සමහර විට අසීරු වෙන්න පුළුවන් අද තියෙන කාර්යබහුලත්වයත් එක්ක. නමුත් ජීවිතය කියන්නේ සමබර කරන්න ඕන දෙයක්. අනිවාර්යයෙන්. එක මන්තේක ජීවත් වෙලා ජීවිතයක් නැහැ මිනිස්සෙක්ට. හැම පැත්තක්ම සමබර කරගන්න ඕන. ඒ හැම පැත්තක්ම සමබර කරගත්ත මිනිසයාට තමයි මේක බේරෙන්න පුළුවන්.
පාන්දර හතර ඉඳලා ඊළඟ දවසේ පහෝදා පාන්දර එක විතර නිකන් කොච්චර වැඩ කළත් අපි මේ රේස් එකක ගියත් අවසානයේ අපිට විවේක ගන්න වෙන දවසක් එනවානේ. ඔව්. ඒ දවසට ටිකක් අපි කල්පනා කරලා බැලුවොත් එහෙම මේ හෙල්මි මේ රේස් එක දුවලා අපි වෙනුවෙන් හෝ අපේ පවුලේ අය වෙනුවෙන් හෝ අපි මේ රේස් එක දුවලා මුදල් හම්බ කරලා එකතු කරලා දුන්නට අපි වෙනුවෙන් මොනවද කරගත්තේ? අපි ස්වභාවික ස්වභාව දහම නිර්මාණයක් විදිහට අපි මිනිස්සු වෙලා ඉපදිලා ස්වභාව දහමෙන් දුන්නු රසවත්දයක් වුණාට අපි මේ કૃතිම දෙයක් රාව ඉඳලා මොකද්ද මේ කරගත්තේ කියලා හිතන දවසක් එයි අපිට. මෙතුමා කියන මේ කතන්දරත් එක්ක මම කියන්නේ මමත් ඇතුළුව අපි හැමෝම මේ වැඩ කරන මිනිස්සු වෙලා ඉන්නකොට අපි ටිකක් උත්සාහ කරන්න ඕන. මම දන්නවා රටේ තත්ත්වය අමාරුයි. අපේ ජීවිතේම අමාරුයි මේ රටේ. හැබැයි මේ රටේ මේ තත්ත්වය ඇති කරගත්තේ අපිමනේ. ඉතින් ඒ තත්ත්වය අපිම සමනය කරගමු. අපිම සමනය කරගන්න ගමන් මේ සබාධම අපූර්වත්වය අපි විඳිමු. සබාධම් මාතාවගේ ආහාර දාමයට අපි අනුගත වෙමු. કૃතිම නොවෙමු. ඒ කියන කාරණාවත් එක්ක අපි මුල් තැනට එමු. අල්ෂස්. අල්ෂස් මූල රෝගය. මේ වගේ තත්ත්වයක් ඇති වුණාට පස්සේ සමනය කරගන්න හෝ පාලනය කරගන්න හෝ සුව කරගන්න ප්‍රතික්‍රමයක් තියෙනවද? ඔව්. ප්‍රතික්‍රම වශයෙන් ගන්නකොට ප්‍රතික්‍රම තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපිට ගන්න පුළුවන් ප්‍රතික්‍රම මෙහෙමයි. ඖෂධ විද්‍යාවේ අත්බෙහෙතුත් තියෙනවා. ඔව්. අත්බෙහෙතුත් තියෙනවා. විද්‍යාත්මක බෙහෙතුත් තියෙනවා. නමුත් අත්බෙහෙත කියන එක විද්‍යාත්මකව හොයන්න යන්න එපා. ඔව්. ඒකනේ අත්බෙහෙත කියන්නේ. ඒක බොහොම සුළු දෙයක් වෙන්න පුළුවන්. තාවකාලික සහනයක් විතරයි ඒක. විතරයි. එතකොට දැන් අත්බෙහෙතක් වශයෙන් අපිට ගන්න පුළුවන් නෙල්ලිකුඩු. නෙල්ලිකුඩු ඇල්වතුර වීදුරුවකට දිය කරලා තේ හැන්දක් විතරයි. ඇල්වතුර වීදුරුවක දිය කරලා දවස් 14ක් විතර එකම දිගට මෙව්වම RSS තියෙන රෝගියෙක්ගේ RSS මට්ටම පහළ වැටෙනවා. ඒ බඩවැල නැවත පිරිසිදු කිරීමකට පත් වෙනවා. ඒත් එක්කම කොහිල. අපි ඒක සාමාන්‍යයෙන් බොහෝ අය දන්නවා. නමුත් කොහිල වල තියෙන RSS වලටම විශේෂ ගුණයක්. දැන් ඒගොල්ලෝ කියන්නේ තන්තු නිසා කියලා. නෑ. ඊට වඩා විශේෂත්වයක් තියෙනවා. නෑ. අනිවාර්යයෙන්ම ඊට වඩා විශේෂත්වයක් තියෙනවා. ඒ විශේෂත්වය තමයි මම කියවනේ විස බීජයක් නිසා හටගන්නේ මේක කියලා. ඔව්. විස ආසාදනයක් නිසා කියලා. ඒක ප්‍රകൃති තත්ත්වෙන් විකෘති තත්ත්වයකට පත්වීම නිසා කියලා. එතකොට මේ කොහිල කියන ශාකය බොහෝ තෙත් ස්වභාවයක තමයි හැදෙන්නේ. ස්වභාවික වතුර තමයි වල තමයි බොහෝ දුරට හැදෙන්නේ. ඒත් එක්කම ගොඩක් මූල පද්ධතියක් එක්ක සම්බන්ධ වෙච්ච. ඒ කියන්නේ විශාල ශාක හැදෙන ගස් මූල පද්ධතියක සම්බන්ධ වෙලා විශාල ශාක වලින් වතුරේ තියෙන විස ඇදලා අරගෙන පල්ලහැට ගලන් යන වතුර පාරවල් වල ගොඩක් කොහිල හැදෙනවා. හැබැයි එතකොට ඒ වතුර බොහෝ දුරට වැහි වතුරෙන් තමයි ඒක පාලනය වෙන්නේ. වැස්ස. මේක ඇදෙන පිරිසිදු තැනක. මොකද්ද? මේ මඩවගුර. මඩවගුර අපිරිසිදු වුණාට ඒ මඩවගුර නිර්මාණය කරලා තියෙන පිරිසිදු දෙයක්. අපි බලමු නෙළුම. නෙළුම් මල. නෙළුම් මල අපි ගොඩක් උපමා වලට ගන්නවා. පිරිපුන් දෙයක්. අපි ශ්‍රද්ධාව භක්තිය ඇති ගොඩක් දේවල් වලට අපි නෙළුම් මල පූජා කරනවා. සහ බුදුරජාණන් වහන්සේව සමාන කරන සත්පියුම් පියුමකට. ඔව් දැන් සෝතාපන්න වෙච්ච පුද්ගලයෙක්ව සමාන කරනවා නෙළුමක් පිපෙනා වගේ කියලා. නෙළුම හැදෙන්නේ කොහෙද? මඩි. අර හැම දෙයක්ම ජරා වෙලා පොළොවට දිරාපත් වෙච්ච මඩි හැසෙන්නේ නැන්නේ. හා. අන්න ඒ වගේ කොහිල කියලා කියන්නේ ඒ වගේ ජීව ගුණයක්. පිරිසිදු ඒ කියන්නේ ස්වභාවික පිරිසිදු ශක්තියක් ආලෝක ශක්තියක් කොහිල වල ගබඩා වෙලා තියෙනවා. ඒ ආලෝක දැන් නෙළුම් මල් වල වගේ. ඇත්තටම නෙළුම් මල් ගැන කතා කරද්දිත් එහෙමයි. නෙළුම් පොහට්ටුව තියෙනකොට නෙළුම් පොහට්ටුවට පුළුවන් විඥාන ශක්තිය වැඩි කරන්න. පාඩම් කරන ළමෙක් ඉන්නවනේ. පාඩම් කරන ළමයා ඉන්න තැන මේ නෙළුම් පොහට්ටුවක් තියලා තියෙනකොට මේ පාඩම් කරන ළමයාගේ මතක ශක්තිය වැඩි වෙනවා. ඒක කොහොමද කියලා මගෙන් අහන්න එපා. ඒක දිගයි ගොඩක්. පැහැදිලි කරන්න කිව්වා. අපි උදාහරණයක් ගමු. හැබැයි එහෙම සිද්ධ වෙනවා. අර විශේෂ ශක්තියෙන් කැටි වෙලා තියෙන ඇඟිලි තුඩුවල කියලා කියනවනේ. ඔව්. අර බුදුමා කලින් වැඩසටහන සඳහන් කරේ මේ වගේ කොළ ගැත මේ කොලේ තුඩ තියෙනවා. තුඩ තියෙනවා. ඒ වගේ අර මිනිස්සුන්ගේ ඇඟිලි තුඩ වෙන්න ඕනේ ඔය කියන පොයින්ට් එක. ඔව්. එතකොට මේ තුඩු ඝර්ෂණීය වීම නිසා විශේෂ ශක්තිය ප්‍රබලත්වයක් වීමක්ද වැඩි වීමක් සිද්ධ වෙනවා පිරිපුන් බවත් එක්ක. මොකද නෙළුම් පොහට්ටුවේ අග්ගිස්සේ තුඩක් තියෙනවා. තුඩක් තියෙනවා. එතකොට විශ්වයත් එක්ක නිතරම සසර වෙනවා ඒක. ගනුදෙනු සිද්ධ වෙනවා. විශේෂ ශක්තියත් එක්ක.
එතකොට ඒක ඇතුළේ තියෙන බොහොම පිරිසිදු දෙයක් නිලුම් ඇතුළේ. ඒ පිරිසිදු දෙයත් එක්ක විශ්ව ශක්තිය මුදාහැරෙන පිරිසිදු ශක්තියක් කියලා. එතකොට එතන ඉන්න ළමෙක් පාඩම් කරද්දී ඒ ළමයාගේ පිරිසිදු ශක්තිය ක්‍රියාත්මක වෙන්න ගන්නවා. එයා බොහොම ශක්තිමත්ව ධනාත්මක වෙලා එයාගේ ජීවිතය හදාගන්නවා ඊට පස්සේ. ඒ වගේ නිලුම් මල් වටේට තියෙන දැන් එහෙම ආධ්‍යාත්මය මනසින් හසුරවන කෙනෙකුට ගොඩක් මේක වැදගත් වෙනවා. ඒ වගේ තමයි කොහිල කියලා කියන්නේ. කොහිල වලත් ඒක තැම්පත් වෙනවා. ඒ ශක්තිය තැම්පත් වෙනවා. එතකොට දැන් කොහිල මාස 3ක් මාස 2ක් එක දිගටම ආහාරයට ගත්තොත්. කාලයක් තිබ්බේ අරසස් තිබුණා. නොකනවා ආහාරයට ගන්නවා නම් මේක ශරීරයෙන් අර අපි දන්නවා දැන් ඝන දෙයක් මේක කාලයක් තිස්සේ මෙතන ඝන දෙයක් තිබුණොත් කෙනෙක් කියනවා මේ මෙන්න මේ මේ දේ හොඳයි මේ දේවල් බැඳිච්ච දේවල් හොදන්න කියලා. අපි අරන් ඇවිල්ලා හොදනවා යන්නේ නැහැ. ඊට පස්සේ කියනවා නමුත් ඒක නිෂ්පාදනය කරලා තියෙන්නේ දෙයක් අපිරිසිදු දෙයක් බැඳුනහම අයින් කරන දෙයකට. නමුත් මේක අවුරුදු 10ක් විතර පරණ එකක් නะ. පොඩ්ඩක් මේක වැඩිපුර සේදීමකට ලක් කරන්න ඕන වෙනවා. හැබැයි එතකොට ඒක නැවත මේ ප්‍රකෘතිත්වයකට ගන්න පුළුවන්. ඒ වගේ තමයි කොහිලත් එකපාරක් දෙපාරක් තුන්පාරක් හතරපාරක් සතියක් කාලා ප්‍රතිඵල නැහැ කියලා අතහරිනවට වඩා දවස් 90ක් විතර කාලය තිස්සේ අරසස් තිබුණා නම් ආහාරයට අරගෙන බලන්න. අපිත්ින්දල බලන්න. මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය අපේ ගම්වල ඇත්තෝ කොහිල හිටවන්නේ ඉතා සුවිශේෂී තැනකනේ. නාන තැනනේ. දැන් ওই සබන් වල මොනවද තියෙන්නේ? දැන් ඒතකොට නාලා ඔය හොදේන සබන් ටික ඔක්කොම කොහිල කාලා වැඩි මේ මේ මේම ගලාගෙන යනවා. ආසනික් නැද්ද උතන? එතකොට අර තියෙන ආසනික් ටික කොහිල වලට එන්නේ නැද්ද? මෙහෙමයි. මං කියුවා දැන් අපි ඖෂධයක් වශයෙන් මේක ගන්නවනේ. ඔව්. එතකොට දැන් මං කියුවා මිනිස් සංකල්පයක් එක ගොඩ නැගෙන ගොඩක් දේවල් මිනිස්සුන්ට හානි කරයි කියලා. මේකයි අර මුලින්ම උදාහරණයක් ගත්තේ මේ විශාල සාකච්ඡාත් එක්ක හැදිලා මූල පද්ධතියත් එක්ක හැදෙන ගලන් බහින තැන්වල ස්වභාවිකව හැදෙනවා මේක කියලා. ඔව්. මොකද ඒක හැදෙන්න ඕන තැන ඒක හැදෙනවා. දැන් පණුවෙක් නිර්මාණය වෙන්න සුදුසු කහල ගොඩක් තිබ්බොත් විතරක් පණුව නිර්මාණය වෙනවා. නිර්මාණය වෙනවා. හැබැයි අපිට පණුව නිර්මාණය කරන්න බැරිද? පුළුවන්. අපිටත් පුළුවන් පණුව නිර්මාණය කරන්න. ස්වභාවිකවත් නිර්මාණය වෙනවා. ඒ වගේ අර ස්වභාවිකව නිර්මාණය වෙච්ච කොහිල වල තමයි මම මේ කියන ශක්තිය ගබඩා වෙන්නේ. නැතු ඔය නාන තැන බාත්รูම් එකේ shower එක තියෙන රී හොදන තැන තියෙන කොහිලල ඉන්නේ මෙහෙම බෑ. ස්වභාවිකයි. හොඳයි. එහෙමනම් ප්‍රේක්ෂක හිතවතුනේ ඉතින් මොන්න වැඩිපුර කේන්ති යනවා නම් බඩේ අමාරු එහෙම ලෙටරක තියෙනවා නම් කොහිල ටිකක් වවා ගන්න. දීනේ කියලා අපතේ යන වතුර ටිකනේ කියලා බාත්รูම් එක ළඟ තියෙන වතුර ටිකේ හිටවන්න එපා. මම දැකලා තියෙනවා සමහරු ලීක්ස් හිටවලා කියනවා මේ කොළඹ ගේ පිටිපස්සේ ලීක්ස් හිටවලා කියනවා. අපේ බාත්รูම් එකේ යන වතුර යන තැන තියෙනවා ගජ රාමෙට ලීක්ස් තියෙනවලු. හැබැයි ඉතින් ගෙදර වවා ගතර වැඩක් නෑ. වවා ගිටින්නේ වහ ගොඩක් නිසා. මොකද වෙද මහත්තයත් ඒක ප්‍රත්‍යක්ෂ කරන තුමත් කියන ස්වභාවිකව තැනක මේ કૃතිම දේවල් නැති තැනක හදන්න. ඉතින් ඒ වගේ කියන ගමන් සමුගන්න සෝදාන වෙන්නේ අපේ ඊතර YouTube නාලිකාවෙන් ආයිමත් දවසක හම්බ වෙන බලාපොරොත්තුවෙන්. එහෙමනම් අතට ගිහින් දෙන්නම් ආවිෂ බොහොම වේවා ඔබතුමාට. ඔබතුමාට අතට. ඒ වගේම ඔබටත් ආවිෂ බොහොම වේවා. අපි ගිහින් දෙන්නම් නැවත හම්බ වෙමු. තෙරුවන් සරණයි.